රාත්‍රී 8 පස්සේ විනාඩි 2යි ඔබ සුදේශීය සේවාව සමගින් රාත්‍රී ධර්මදේශනාව ශ්‍රවණය කරන්නට ඔබට ආරාධනා. ධර්මානුශාසනාව. අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ රත්මලාන පුරාණ රජමහා විහාරය, බුත්තල හප්පෝරුව පුරාණ විහාරය යන උභය විහාරාධිකාරී, කොළඹ දිස්ත්‍රික් පාලි ගුරු උපදේශක, අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් හා පිරිවෙන් පෙළපොත් සම්පාදක මණ්ඩල සාමාජික, රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍ය කොටනිලුවේ පුඤ්ඤානන්ද ස්වාමින් වහන්සේ. කුද්දක නිකායේ සුත්ත නිපාතේ ධම්ම සූත්‍රය ඇසුරෙනුයි අද සත්පුරුෂ ගුණාංගවල නිර්මාණය වන සුවදසීදී සමාජය දේශකයන් වහන්සේ ධර්මානුකූලව පැහැදිලි කර දෙන්නේ. මද නමස්කාර පූර්වකව ආදරනා කර සිටිනවා අතිපූජ්‍ය කොටනිලුවේ පුඤ්ඤානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේට. ධර්ම ශ්‍රවණයට සූදානම් වන සදහවත් පින්වතුනි, ධර්ම ශ්‍රවණයට පෙර පන්සල් සමාදන් වීමට නමස්කාරය කියමු. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පානාති පාතා වේර මණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ
අයං බදන්තා සාදු 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 නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යතා නරෝ ආපගං ඕතරිත්වා මහෝදකං සලිලං සීගසෝතං සෝ උයමානෝ අනුසෝත ගාමි කිං සෝ පරේ සංකති තාරයේතුං තී සදහම් අසනු කැමති කාරුණික වාසනාවන්ත පින්වත්නි, මේ පින්වත් පිරිස තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙලා පළමුව සිල්ලතුම් බවට පත් වුණා. සිල්ලතුම් බවට පත් වෙලා මේ සූදානම ලෞතුරා ශාන්තිනායක බුදුපියාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන 84,000ක් ධර්මස්කන්ධයන් අතුරෙන් දහම් බිඳක් ශ්‍රවණය කරන්නට. අද දවසේදී මේ පින්වත් පිරිසට මේ වටිනා ධර්ම දේශනාව සඳහා යෙදිලා තියෙන සූත්‍ර ධර්මය ධම්ම සූත්‍රය. මේ සූත්‍රය ධම්ම නාවා සූත්‍රය කියලත් හඳුන්වනවා. පින්වත්නි, ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයට අයත් කුද්දක නිකායේ ඒ සුත්ත නිපාතය කියන පොතේ චූල වර්ගයේ සඳහන් වෙන 8 සූත්‍ර දේශනාව තමයි මේ ධම්ම නාවා සූත්‍රය. මේ ධම්ම නාවා කියන සූත්‍රයෙන් නාවා කියලා කියන්නේ නැව කියන එක, මේ දහම් නැව කියන අර්ථයක් තමයි දෙන්නේ. ධම්ම කිව්වම මේ පින්නතුන් දන්නවා. ඉතින් මේ කියන්නේ ධම්ම, ධර්මය, බණ කියන අර්ථය. නාවා කියන්නේ නැව. එතකොට මේ නැවකට උපමා කරමින් මේ සූත්‍ර දේශනාවේ විස්තර වෙනවා. නැව ඕනන්නේ මොකටද? පින්වත්නි, අපි නැවක් පාවිච්චි කරන්නේ ගමන් යන්නනේ, සයුර තරණය කරන්න තමයි නැවක් ඕනි වෙන්නේ. පහුරක් ඕනි වෙන්නේ, බෝට්ටුවක් ඕනි වෙන්නේ එගොඩ වෙන්න. එතකොට මේ ධර්මයත් අපි කියනවා සංසාර සාගරය. සංසාර කියන සාගරයෙන් එතර වෙන්නට, මේ සසර තරණය කරන්නට අපට ඕනි වෙන, අපට වැදගත් වෙන, උපකාර වෙන එකක් තමයි ධර්මයේ නැමැති නැව. ඒ හින්දා තමයි ධම්ම නාවා කියන අර්ථය මේ සූත්‍ර දේශනාවට යොදලා තියෙන්නේ. පින්වත්නි, ඔබ දන්නවා අපි කවුරුත් නිතරම කියන කාරණයක් තමයි, නිතර කතා කරන දෙයක් තමයි මේ සසරින් එතර වෙන්නට ඕන. දැන් මේ එතර වෙන්නට යන ගමනේදී බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාවේ පෙන්වලා දෙනවා, යම්කිසි පුරුෂයෙක් යස්මාහි ධම්මං පුරිසෝ විජඤ්ඤා, යම්කිසි පුරුෂයෙක් පින්වත්නි ඒ ධර්මයේ දැනගෙන, ඒ පුරුෂ ධර්ම නැත්තම් මෙතන කියනවා පරියාප්ති ප්‍රතිපත්ති කියන ධර්මයේ දැනගෙන ඉන්නවනම් ඒ පුද්ගලයාට දෙවියන් ඉන්ද්‍රයාමෙන් පුදනවා. හිතන්නකෝ, එතකොට බණ දන්න කෙනාට දේවතා පූජයේ දෙයියොත් පුදනවා. දැන් මිනිස්සු විතරක් නෙමේ, ධර්මය දන්න කෙනාට දෙවියන්ගෙත් ආශිර්වාදය, දෙවියන්ගේ වැඳුම් පිදුනොත් ලැබෙනවා කියලා තමයි බුදුහාමුදුරුව පෙන්නලා දුන්නේ. එතකොට බහුසුත වූ ඒ පුජ්‍යලයා කෙරේ පහන්සිත ඇති එක්කන ධර්මයම ප්‍රකට කරමින් ජීවත් වෙනවා.
ඒ කියන්නේ පින්වත්නි, හොඳට ධර්මයේ දැනගෙන, ධර්මයේ පිළිපදින, ධර්මයේ මතක තියෙන ඒ ඇත්තන්ට මෙලව අර්ථ සිද්ධිය සැපේනවා. ඒ වගේම දේවතාවන්ගේ ආරක්ෂාවත් ලැබෙනවා. ඔය අපි තවත් තැනක මේ ඇත්තෝ අහලා තියෙනවනේ මෙත්තානිසංස සූත්‍රය. මෙත්තානිසංස සූත්‍රයේ මෛත්‍රී කරන කෙනාට ලැබෙන ආනිසංස අතර එක ආනිසංසයක් තමයි දේවතා රක්කන්ති. දෙවියෝ රකින්නවා. දෙවියෝ රකින්නවයි කිව්වම දැන් අද වෙලා තියෙන්නේ අපි දෙවියන්ගේ පිහිට ඉල්ලගෙන ගොඩක් අය දේවාල හදාගෙන දේවාල පස්සේ ගිහිල්ලා කියනවා නේ දෙයියනේ අපිවත් රැකලා දෙන්න, අපිවත් ආරක්ෂා කරලා දෙන්න කියලා දෙවියන්ගෙන් පිහිට ඉල්ල ඉල්ල යනවා. දැන් මේ සූත්‍ර දේශනාවන් බැලුවම පේනවා අපි එහෙම ආයාචනා කරමින් ආරක්ෂාව ඉල්ලමින් පිහිට පතාගෙන යන්න ඕනේ. එතකොට දෙවියෝ කියන්නේ මිනිස්යෝ වශයෙන් ගත්තා මිනිස්යන්ට වඩා පින් කරලා ඉරුදි බල සම්පන්න තියෙන හැකියාවන් තියෙන අය. අපට කරන්න බැරි වැඩ දෙවියන්ට කරන්න පුළුවන්. හැබැයි එතකොට අපව ආරක්ෂා කරන, දැන් ඔය කියන්නේ ඒකනේ දෙවි පිහිටයි කියලා, එහෙම කියන්නේ දෙවියන්ගේ පිහිට බලාපොරොත්තු වෙනවා, දෙවි රැකවරණයි කියනවා, දෙවියන්ගේ රැකවරණය බලාපොරොත්තු වෙනවා. එතකොට මේ ධර්මයේ හැසිරෙන කෙනාට අමුතුවෙන් දෙයක් කරන්න දෙයක් නැහැ. ඔහු ධර්මානුකූලව ඉන්නකොට දෙවියොත් ඔහුට ගරු කරනවා, දෙවියොත් ඔහුට ආරක්ෂාව සපයලා දෙනවා. පින්වත්නි, ඒ වගේම යම් කිසි කෙනෙක් පමා නොවුනානම්, පමා නොවනවා කියලා කියන්නේ මේ ඔය එක එක දේවල් වලට වෙලාව ප්‍රමාද වෙනවා කියන එක නෙමෙයි. අපි කුසලට පමා නොවි ඉන්න කෙනෙක් ඇසුරු කරනවද, ධම්මානු ධම්මං පටිපජ්ජමානෝ, ධර්මානු ධර්ම පිළිවෙත්හි යෙදෙනවා නම්, ඒ වාගේ තැනැත්තාට කියනවා විඤ්ඤූ කියලා. නිපකෝ දක්ෂයෙක්, ඒ වාගේ දක්ෂ කෙනෙක්, ඒ වාගේ ප්‍රඥාවන්ත කෙනෙක්, ඉගැන්වීමට ධර්මයේ ප්‍රගුණ කරන කෙනෙක් ඉන්නවා නම් ඒ ධර්මයේ වටහා ගත්ත කෙනා හරි වටිනවයි කියලා පෙන්නනවා. දැන් මෙතනදී පින්වත්නි, දැන් මේ ධර්මය කියන එක අපිට බොහෝම දුර්ලභ දෙයක්නේ. දැන් නම් සුලබයි වගේ හිතනවා ඇති, උදේටත් ඇහෙනවා, දවල්ටත් ඇහෙනවා, රෑටත් ඇහෙනවා, හැම වෙලෙම බණ ඇහෙනකොට දැන් සුලබයි වගේ දැනෙනවා. හැබැයි පින්වත්නි, මේ සුලබ වෙලා තියෙන්නේ අද මේ ධර්මයේ තාක්ෂණය ආදී ඔක්කොම අපිට තියෙන නිසා ලොකු වාසනාවක් උදා වෙලා තියෙනවා. හැබැයි ලෝකේ කොච්චර ඉන්නවද ධර්මයේ නැති මිනිස්සු? අදත් මේ ලංකාව තුල වුණත් කොච්චර බණ කිව්වත් බණ ටිකක් අහන්න බැරි, අහන්න වෙලාවක් නැති, එහෙම අහන්න ඕනෑකමක් නැති අය කොච්චර ඉන්නවද? එතකොට මේ ජීවිතවලට බණ ඕනි. බුදුහාමුදුරුව පෙන්නනවා සුතා අහන්න ඕනි, දතා දරන්න ඕනි, වචසා පරිචිතා බණ කියන්නත් ඕනි, මනසානුපෙක්කිතා මෙනෙහි කරන්නත් ඕනි. එතකොට ජීවිතේ හැමදාම මේ අහන බණ ගොඩාක් බණ දැනගත්තේ නැති වුණාට කමක් නැහැ. බණ දන්නේ ටිකයිද, ඒ ටික ජීවිතයට එකතු කරගෙන පිළිපදින්න පුළුවන් නම් ඒකයි වටින්නේ. දැන් අද ගොඩාක් කලාවට ඔබ හිතන්න, ඔබෙන් මම මේ ප්‍රශ්නේ ඇහුවොත් ඔබෙන් අහලා බලන්නකෝ, මේ වෙන විට දැන් බණ කීයක් විතර අහලා ඇතිද? හිතුවොත් ජීවිතේ කොච්චර අපි බණ අහලා තියෙනවද? හැබැයි අහපු ගාන ගණන් කරන්න බැරි තරම් බණ අහලා ඇති. ඕකෙන් කොච්චර විතර මතකද කියලා ඇහුවොත් එහෙම ඊටත් වඩා අමාරු වෙටෙන ප්‍රශ්නයක්. ඔක්කොම මතක නෑ. හැබැයි යම් යම් බණ කොටස්, බණ කතා, බණ ඒ ධර්ම කාරණා ඔබට මතකේ රැඳිලා ඇති. අපි තුන්වෙනි කාරණේට ගත්තොත් එහෙම ඊළඟට සුතා දතා, ඒ දරාගත්ත දේ අපි ජීවිතයට කොච්චර අරන් තියනවද කියලා ගත්තොත් එහෙම අපට එහෙම කියන්න බෑ. හැබැයි ඒ බණ අපේ ජීවිතවලට කා වැදිලා හිතවලට දැනිලා තැම්පත් වෙලා තියෙනව පින්වත්නි අපි තුල. ඒ තියෙන එක පේන්නේ නෑ.
හැබැයි එළියට පේ නැති වුණාට හැසිරෙනකොට සමාජයේ ජීවත් වෙනකොට බණ මතුවලා එනවා. ඒ බණ මතුවෙන්නේ අපි කරන කියන කටයුතුත් එක්ක ධර්මයේ හැසිරෙනකොට, පාරේ යනකොට, වැඩක් කරනකොට, සමාජයේ හැසිරෙනකොට අර අහපු බණ ඔන්න හිතල තිබිලා චර්යාවන් හැටියට ප්‍රකට වෙනවා. අපි දකිනවා සමාජයේ සදාචාර ධර්ම, ආචාර ධර්ම, හැදියාවන්, හික්මීම, හොඳ දේවල් ආදී මේ වගේ කියන්නේ මොනවාද? ඒවත් ඉතින් බණම තමයි. එතකොට නොහික්මුණුකම්, එතකොට වල්කම් කියලත් සමහරලාට කියන්නේ, ඒ නරක ගති ගුණ, නැහැදිච්චකම්, හොඳ නැති ගති, ඒව කියලා කියන්නේ අධර්මීම තමයි. එතකොට ඔය අධර්මයක් සමහරුන්ගේ ජීවිතවල තියෙනවා. බණ නොදන්නකම නෙමෙයි, සමහරලාට බණ දැනගත්තත් ඒ බණ ජීවිතේ හැසිරෙනකොට එන්නේ නැත්තම් මොකද කරන්නේ? ඒක එකපාරම එන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි ටික 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 පුහුණු කරන්නට ඕනේ. ඒ වගේම සත්පුරුෂ ඇසුර හරි වටිනවා. මේ සූත්‍ර දේශනාවේදී පෙන්වෙත් අපි ඒ සත්පුරුෂෝ, මේ ධර්මය දන්න කෙනෙක් ඇසුරු කරනකොට, ඒ අයත් එක්ක ඉන්නකොට මොකද වෙන්නේ? තමාගේ සිතුවිලිත් ඒ ධර්මයට බර වෙනවා. පින්වත්නි, ධර්මයට ලං වෙනවා. කොච්චර බණ දැනගත්තත් රහත් වෙන්න නම් බෑ. ඒකත් කියන්න එපාය. දැන් සමහරලාට හිතෙන්න පුළුවන් බණ ගොඩක් ඉගෙන ගත්තම රහත් වෙන්න පුළුවන් කියලා. බෑ පින්වත්නි, බුදුහාමුදුරන්ගේ කාලේ ඔබ අහලා ඇතිනේ, සමහරලාට එක ගාථාවක් අහලා ඉවරනකොට රහත් වෙලා, සෝවාන් වෙලා, සකදාගාමි වෙලා, අනාගාමි වෙලා. හැබැයි මුළු ත්‍රිපිටකයම කටපාඩම් තිබුණත් රහත් වෙන්නේ නැත. ඒකත් කියන්න එපාය. ඒ කියන්නේ ධර්මය දැනගත්ත පළියට රහත් වෙන්නේ නැහැ. එතකොට හිතෙන්න පුළුවන් හාමුදුරනේ බණ ඉගෙනගෙන වැඩක් නැද්ද කියලා. නෑ, බණ ඕනි. ඒකයි මම කිව්වේ සුනාත ඇහුවත් වැඩක් නෑ, මතක තියාගන්න ඕනි. එහෙනම් දහරේත මතක තියාගෙන හිටියත් වැඩක් නෑ, චරාත හැසිරෙන්නේ නැත්තම්. ඒ බණ 500 දෙනා නැත්තම් තරුණියෝ 500 දෙනා මහණ වෙලා හාමුදුරුවන් හැටියට කටයුතු කරනවා. ඒ ධර්මයේ ප්‍රගුණ කරන්න පටන් ගත්තා. පින්වත්නි, හැබැයි නිකම්ම නිකං අය නෙමෙයි. කොච්චර දක්ෂද කියනවා නම් මුළු ත්‍රිපිටකයම කටපාඩම් කරගත්තා. බණපතේ තියෙන ත්‍රිපිටකය කියලා නෙමෙයි, නවාංග සත්තු ශාසනය කියලා. නවාංග සත්තු ශාසනය කියන්නේ ත්‍රිපිටකයට කියන තවත් නමක්. උන්වහන්සේලා මේ නවාංග සත්තු ශාසනය නැත්තම් ත්‍රිපිටකයම කටපාඩම්. හැබැයි මුළු ත්‍රිපිටකයම කටපාඩම් වුණත් මතක තියාගන්න එකම එක හාමුදුරුවන් වහන්සේ නමක්වත් සෝවාන් වත්ුනේ නැත. සෝවාන්, සකදාගාමි, අනාගාමි, රහත් කියනවනේ සතර මාර්ග ඵලයන්ට, තබා පළවෙනි මාර්ගඥානෙට. එහෙම නැත්නම් පළවෙනි ඵලයට පත් වෙන්නට සෝවාන් වෙන්නවත් උන්වහන්සේලාට හැකියාවක් ලැබුණේ. හැබැයි ත්‍රිපිටකයම කටපාඩම්. බුදුහාමුදුරුවන්ගේ කාලේ මේ හිටපු හාමුදුරුවන් 509 දැන් ටිකක් ලොකු ආඩම්බරකමකුත් ආවා. මේකත් පින්වත්නි හොඳට මතක තියාගන්න ඕනි. සමහරලාට අපේ උපාසකම්මලාට, දායක මහත්තුරුන්ට, හාමුදුරුවන්ට, සිල්මෑණිවරුන්ටත් වෙන්න පුළුවන්. අර ධර්මයේ ටිකක් දැනගත්තම ලොකු ආඩම්බරකමක් එනවා. ඇයි මම දන්නවයි කියලා. සමහර ඒවා දැනගත්තම අභිමානයක් එනවනේ. හැබැයි ඉතින් ධර්මයේ දැනගත්තම එහෙම ආඩම්බර වෙන්නත් හොඳ නෑ. ඒ ධර්මයේ ජීවිතයට අරගෙන නැතිකමනේ. එදා අර හාමුදුරුවන් වහන්සේලා 500 නමත් ආඩම්බරකමක්, මාන්නයක් ඇති වුණා අපි දැන් බණ දන්නවා කියලා. මේ බණ දන්නවයි කියලා මේ මාන්නය ඇති කරගත්තට පස්සේ පන්සලට වෙලා මේ හාමුදුරුවරු මොකද කළේ? පින්වත්නි, වතාවත් නොකළ හිටියා. දැන් දන්නවා මේ පින්නතුන් පන්සලක ඉන්නකොට හාමුදුරුවරුන්ට වතාවත් තියෙනවනේ. උදේ පාන්දර අවදි වෙනවා, මිදුල් අමදිනවා,
ඔය දානශාලාවේ කටයුතු කරන්න ඕනි, බුද්ධ මන්දිරේ කටයුතු කරනවා, පන්සලක කොච්චර වැඩ තියෙනවද? අපි ඒවට කියනවා වතාවත් කියලා. බුදුන් වඳිනවා, එතකොට බණ අහනවා, මේවා අදත් පන්සලක තියෙන කටයුතු. එතකොට එදත් පන්සලේ බුදුරජාණන් වහන්සේගේ කාලෙත් ඒ වතාවක් තිබුණා. මේ හාමුදුරු 509 මොනාවත් කරන්නේ, මුකුත් නොකර අඩුම ගානේ බණ ටිකවත් අහන්න වඩින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ හැමදාම හවසට ධර්ම දේශනා කරනව පින්වත්නි. දම්සභා මණ්ඩපේ ධර්ම දේශනා කරනකොට උන්වහන්සේලා කවුරුවත් බණ අහන්න වඩින්නෙත් නැහැ. මේ හාමුදුරුවෝ මොකද කළේ? හොඳට දානේ වළඳලා සැතපුණා. පන්සලේ වචනින් කියන්නේ ඔහොමනේ, ගිහි ඇත්තනම් කියන්නේ කාල බුදියනවා නේද? ඉතින් මේ කාල බුදියනවා නැත්තම් පන්සලේ වචනින් දානේ වළඳලා හොඳට සැතපුණා. ඒ කියන්නේ කිසි දෙයකට වඩින්නේ. බුදුරජාණන් වහන්සේ දම් සභා මණ්ඩපේට වැඩම කරලා බැලුවම පොඩි අඩුවක් පේනවා. ඒ 509ක්ම පේන්නේ නෑනේ. ඊට පස්සේ බුදුහාමුදුරු විමසුවා මොකද කට්ටිය අඩු. ඒ වෙලාවේ හාමුදුරු සිහිපත් කළා බුදුහාමුදුරුනේ අර බ්‍රාහ්මණ වංශික හාමුදුරුවරු බණ අහන්න වඩින්නේ නෑ. ඒ මොකද? උන්වහන්සේලා බණ දන්නවයි කියන්නේ. වඩින්නේ කියලා පණිවිඩයක් යැව්වා. පින්වත්නි, හාමුදුරු නමක් ගිහිල්ලා සිහිපත් කළාම අර හාමුදුරු 509 වැඩියා. බුදුහාමුදුරු විමසුවා ඔබලා මොකද බණ අහන්න වැඩියේ නැත්තේ? ඒ වෙලාවේ මේ හාමුදුරු සිහිපත් කරනවා බුදුහාමුදුරනේ, බුදුරජාණන් වහන්සේ ඉතින් ඔය පටිච්ච සමුප්පාදය, ත්‍රිලක්ෂණය, එතකොට චතුරාර්ය සත්‍ය වාගේ සරල බණෙනි දේශනා කරන්නේ. එතකොට හිතෙන්න පුළුවන් චතුරාර්ය සත්‍ය ත්‍රිලක්ෂණය එහෙම සරලයිද කියලා. ඔබට ගැඹුරු ඇති. ඇයි? අපි බණ දන්නව අඩුයිනේ. දැන් අර හාමුදුරුවරු පින්වත්නි හිතන්නකෝ, ත්‍රිපිටකයේම කටපාඩම් හාමුදුරුවරුනේ. ඒකනේ මේ කියන්නේ සරල බණනේ. ඉතින් ඒවා අපි දන්න නිසා අපි බණ අහන්න ආවේ නෑ. දැන් මේක සරලයි කියලානේ සඳහන් කළේ. බුදුහාමුදුරුවෝ ඊට පස්සේ කමක් නෑ වාඩි වෙන්නේ කියලා ඒ හාමුදුරුවරුන්ට වැඩ ඉන්නේ කියලා එදා දේශනාවක් කළා. පින්වත්නි, මූලපරියාය සූත්‍රය මේක තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ මූල 50කේ පළවෙනි සූත්‍රය. හරිම හරි ගැඹුරුයි පින්වත්නි. එදා ඒ සූත්‍ර දේශනාව කළාට පස්සේ අර හාමුදුරු 500 දෙනාට මෙලෝ දෙයක් තේරුන්නේ නැහැ. කිසිම දෙයක් තේරුන්නේ නැහැ. ඊට පස්සේ හාමුදුරුවරුත් මූණෙන් මූණ බලනවා. ඇයි මෙච්චර සරලයි කියලා හිතාගෙන හිටියට බුදුහාමුදුරුවොත් ගැඹුරු බණ දන්නවනේ. ඊට පස්සේ ඇත්තටම බුදුහාමුදුරුවෝ ඒ සූත්‍ර දේශනාව කළේ අර හාමුදුරුවෝ ටික අමාරුවේ දාන්න. එතකොට හිතන්න පුළුවන් බුදුහාමුදුරුවොත් හාමුදුරුවෝ අමාරුවේ දැම්මද? ඕ, අපි අමාරුවේ දාන වගේ නම් නෙමෙයි, සද්භාවයෙන්මයි, කරුණාවෙන්මයි, උන්වහන්සේලා කෙරෙහි අනුකම්පාවෙන්මයි. අමාරුවේ දැම්මයි කියන්නේ කිසිවක් නොතේරෙන විදිහට තමයි දේශනා කළේ. පින්වත්නි, මේ සූත්‍ර දේශනාවේ අවසානයේ තියෙනවා මේ සූත්‍ර දේශනාව අහලා හාමුදුරුවන්ට මොකද වුණේ කියලා. ඔබ අහලා ඇති ගොඩාක් සූත්‍ර අවසාන වෙනකොට ඒ සූත්‍රයේ අවසානයේ සඳහන් වෙනවා මේ සූත්‍ර දේශනාව අසා බොහෝ භික්ෂූහු සතුටට පත් වූහ කියලා ලියලා තියෙනවා. සතුටු වුණා, සන්තෝෂ වුණා කියලා. හැබැයි මූලපරියාය සූත්‍රය අවසාන කරලා තියෙන්නේ කොහොමද? මේ සූත්‍ර දේශනාව අසා බොහෝ භික්ෂූහු අසතුටට පත් වූහ කියලා. පින්වත්නි, ඒ කියන්නේ හාමුදුරුවරු සතුටු වුණේ නැහැ, අසතුටු වුණා. ඇයි? මේ සූත්‍රයේ තේරුන්නේ බුදුරජාණන් වහන්සේගේ සූත්‍ර දේශනාව ඇහුවට පස්සේ අර හාමුදුරු තේරුම් ගත්තා, එහෙනම් අපි තාම නොදන්නේවා තියෙනවා. ඊට පස්සේ මේ මාන්නේ නැති කරගෙන භාවනා කරන්නට පෙළඹෙනවා. පින්වත්නි, මේ අවස්ථාවේදී හොඳ සිදුවීමක් වෙනවා. බුදුහාමුදුරුවෝ මේ කාරණේ මුල් කරගෙන දේශනා කළා ධර්මයේ වටිනාකම. ධර්මයේ වටිනාකම දේශනා කරන බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙනවා, මහණෙනි, ගිහි දායකවොත් බණ අහන්න ඕනි.
දායකයොත් බණහන්ඩ ඕනි. සිල් මෑණිවරුනුත් බණහන්ඩ ඕනි. හාමුදුරුවරුත් බණහන්ඩ ඕනි. එතකොට භික්ඛෝ භික්ඛුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසම බණහන්ඩ ඕනි. ඒ විතරක් නෙමේ පින්වත්නි, බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා ධර්මයේ වටිනාකම කොච්චරද කියනවනම් රහතන් වහන්සේත් බණ ඇසිය යුතුයි. එතකොට හිතෙන්න පුළුවන් රහතන් වහන්සේ මොකටද බණ අහන්නේ? උන්වහන්සේ ගොඩ වෙලා ඉවරනේ, මේ සංසාර කතරෙන් එතර වෙලා ඉවරනේ, උන්වහන්සේට මොකටද බණ? අන්න පින්වත්නි, ධර්මයේ වටිනාකම බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා ධර්ම ගෞරවේ පිණිස රහතන් වහන්සේත් බණ ඇසිය යුතුයි. එතකොට බලන්න පින්වත්නි, අපි කවුද කියලා. එතකොට අපි හැම කෙනෙක්මත් බණ අහන්න අදිස්ථාන කරගන්නට ඕනේ. එතකොට මේ ධර්මයේ අහනකොට ධර්මයේ පිළිබඳව පින්වත්නි හොඳට සුතා අහන්න ඕනි. ඒ වචනෙන් වචන අපි ඒ පදයෙන් පදයෙන් නිපුණා. දැන් මේ ධර්මයේ පිළිබඳව දැන් මේක කිව්වට කමක් නෑ. අද ලංකාව තුල ලොකු අර්බුදයක් ඇති වෙලා තියෙනවා සමහරලාට හරි බණ මොනවද කියලා. සමහර අපි දකිනවා සමහර දේශකයාණන් වහන්සේලා බණ වගේ දේවල් කියන්න පටන්ගෙන තියෙනවා. ඉතින් හාමුදුරුවරුද සිවුර දාගත්ත ඇත්තොද කවුරු හරි සමහල්ලාට ඉතින් බුදුහාමුදුරන්ගේ බණනේ පින්වත්නි පන්සිල් දීලා පටන් ගත්තම සමහරලාවට මේ බුදුහාමුදුරුවෝ පෙන්නලා කියනකොට සමහරලාට හිතෙන්න පුළුවන් එහෙනම් මේ බණම තමයි කියලා. හැබැයි බණ වගේ දේවල් වලට නම් රැවටෙන්න එපා කියන එක සිහිපත් කරනවා. ඒකට හේතුව දැන් මේ සූත්‍ර දේශනාවේ ගත්තම පේනවා අපි නිපුණතාවය නිපකෝ, පාලියෙන් නිපකෝ කියන නිපුණතාවයට පත් වෙනවා. එතකොට බහුසුතෝ බහුශ්‍රුත බව, ධර්මයේ පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. එතකොට කොහොමද හාමුදුරනේ අපි ධර්මයේ පිළිබඳ අවබෝධයක් ලබා ගන්නේ කියලා ඔබට හිතෙන්න පුළුවන්. ඇයි අපි බණ ඉගෙන ගන්න ඕනේ නැද්ද කියලා හිතන්නකෝ. මේ බණ අහන රටවාසී ලෝකවාසී බොහෝ දෙනෙක් ඉන්නවා. ඇයි අපිට බණ ඉගෙන ගන්න උවමනාවක් නැත්තේ? අපේ ආගම බෞද්ධ. බෞද්ධ නම් බෞද්ධයෝ හැටියට බුදුදහම සඳහන් කරලා තියෙන මොන භාෂාවෙන්ද? පාලි භාෂාවෙන්. එහෙනම් පාලි ඉගෙන ගන්න ඕනේ. අද වෙනකොට මේ පාලි පිළිබඳව අපට එච්චර උනන්දුවක් නැහැ. ඇයි? මේ භාෂාව පිළිබඳව ඒක ටිකක් අමාරු භාෂාවක් නේ, බුදුහාමුදුරන්ගේ භා෷ාවක් නේ, හාමුදුරු දැනගත්තම මදයි කියලා තමයි හිතන්නේ. හැබැයි හාමුදුරුවරුත් දැන් ටික ටික සමහරලාවට ඈත් වෙන බවක් තේනවා. නෑ පින්වත්නි, හැම හාමුදුරු නමක්ම සිල් මෑණිවරයෙක්ම දායක දායිකාවොත් පාලි ඉගෙන ගන්න ඕනි. අද ලංකාවේ හැම දහම් පාසලකම පාලි භාෂාව අනිවාර්යයි. එතකොට ඔබ හිතන්නකෝ ලංකාවේම ළමයි දහම් පාසල් කොච්චර ලක්ෂ ගාණක් ළමයි දහම් පාසල් වල යනවා. එහෙනම් කෝ පාලි ඉගෙනගෙන තියෙනවද? අන්න ප්‍රශ්නාර්ථයක්. හැබැයි හැම දහම් පාසලකම පාලි ඉගෙන ගත්තත් හැමෝටම වගේ පාලි බැරි වෙලා තියෙනවා. ඇයි? යන්තම් විභාගේ ගොඩ දාගන්න, ඒ වචනේ නේ කියන්නේ, විභාගේ පාස් වෙන්න යන්තම් කොහොම හරි පාලි ටික සමත් වෙන්න බලනවා මිසක් මේක ආසාවෙන් ඉගෙන ගන්නේ නෑ. මේ බණ අහන ඔබ හැම දෙනාටම මම කරුණාවෙන් මතක් කරන්නේ අපිට මේ භාෂාව ඉගෙන ගන්න ඕනේ. එතකොට අපට ප්‍රශ්නයක් නැහැ. අපි දන්නවා මේ සූත්‍රයක් කියවනකොට මේ කියන්නේ මේ දේ. හිතන්න පුළුවන් වයසට ගිය ඇත්තොත් දැන් බණ අහනවනේ, දැන් මේ වයසට ගිහිල්ලා මේ නහින දෙහින කාලේ හාමුදුරනේ ආයෙත් ඉගෙන ගන්න පුළුවන්ද? ඕ, අපිට වයසට ගියා කියලා කතන්දරයක් නැහැ. මැරෙන්න ඉස්සෙල්ලා අපි එකම එක සූත්‍රයක් හොඳට තේරුම් කියන්න ඉගෙන ගත්තොත් ඒ මැදයි ගොඩාක් ත්‍රිපිටකේ මේ නැතත් කමන්නේ. එකම එක සූත්‍රයක් හරි පිළිවෙලෙන් පදයෙන් පදේ තේරුම කියන්නේ ඉගෙන ගත්තත් ඒත් ඇතිනේ පින්වත්නි, ධර්මයේ ඒ තරම් වටිනවා. ඒ නිසා එක පදයක් හරි එක ගාථාවක් හරි හරියට තේරුම කියන්නේ ඉගෙන ගත්තනම් කොච්චර වටිනවද. ඉතින් මේ භාෂාව ගැන කතා කරනකොට
අපි දකිනවා දැන් ලංකාවෙත් ඔය පාසල් ඉංග්‍රීසි උගන්වනවා. බලන්නකෝ ඉංග්‍රීසිත් ඒ වගේනේ, ගොඩක් ඇත්තෝ නම් ඉංග්‍රීසි ටිකක් දන්නවා. හැබැයි අනිත් අය දන්නේ නැහැ. සමහර ඇත්තෝ අද මේ ත්‍රිපිටකය ගැන කතා කරනකොට මේවට කියනවා අටුවාවට අපහාස කරනවා. ඔව්ව බොරු, ඔව්ව පස්සේ දේශකයාණන් වහන්සේලා නැත්තම් පස්සේ රහතන් වහන්සේලා නැත්තම් පස්සේ ලියවිච්ච අභිධර්මයටත් බණිනව ඔව්ව දෙයියන්ට කියපෙව්ව බුදුහාඳුරන්ගේ නෙමෙයි. මේ වගේ විවේචන කරන අය අද ගොඩක් ඉන්නවා. හැබැයි මතක තියාගන්න, ඒ විවේචන කරන අය මේ ධර්මය නොදන්නා අය. මොකද මේ සූත්‍රයේ හොඳට පැහැදිලිව තියෙනවා. දැන් මේ වගේ වටිනාකම පින්වත්නි එකින් එක මේ සසරින් එතර වෙන්න ඕන නම් අපිට හරියට මේ උන්වහන්සේ පෙන්වුවා මේ ගාථාවෙන් යතා නරෝ ආපගං ඕතරිත්වා. ඒ කියන්නේ මහෝ දෙකං සලීලං සීඝ සෝතං. සෝත කියලා කිව්වේ සැඩ පහර, නැත්තම් ගලාගෙන යන ගඟක් කියමුකෝ. යම් කිසි කෙනෙක් මහා දිය ඇති එහෙ මෙහෙ පැතිරුණු හඬ තියෙන ලොකු ගඟකට බැස්සොත් එහෙම අනිවාර්යෙන්ම එයා ගහගෙන යනවා. අනිවාර්යෙන්ම ගඟකට බැස්සොත් ගඟේ පල්ලහැට ගහගෙන යනවා. ඒ වගේ මේ ධර්මයට බැහැලා පොඩ්ඩක් පීනන්න බලන්න ඕනි. ධර්මයට බැහැලා පීනන්න කියලා කියන්නේ ධර්මයේ පද ටිකක් කියවලා ධර්මයේ ඉගෙනගෙන කටයුතු කරන්නට ඕන. අද සමහරලාට ඔය අභිධර්මයට නැත්තම් අටුවාවලට දොස් කියන්නේ කවුද කියලා බැලුවොත් එහෙම ඇත්තටම ඒ අය දන්නේ නැති අය. මොකද ඔබ දැකලා ඇති සමාජයේ ඉංග්‍රීසි වලට බණින අය ඉන්නවා. හොඳට බලන්නකෝ ඉංග්‍රීසි භාෂාවට බණින අය හොඳටම බැලුවොත් ඒ අය ඉංග්‍රීසි දන්නේ නැහැ. ඉංග්‍රීසි දන්න අය කවදාවත් ඉංග්‍රීසි වලට බණින්නේ නැහැ. ඒ වගේම අටුවාව හොඳට කියව ගන්න බැරි අය අටුවාවට බණිනවා. ඊළඟට අභිධර්මයේ කියවන්න දන්නේ නැති ඇත්තෝ අභිධර්මයට බණිනවා. හැබැයි මේවට රැවටුනොත් අපිත් සසර අසරණ වෙනවා. ඒ නිසා හොඳට මේ ගංගාවට බැහැලා, ධර්ම ගංගාවට බැහැලා අපිත් බහුස්සුතේක් වෙන්න ඕනි, නිපකෝ දක්ෂේක් වෙන්නේ කියලා බුදුහාමුදුරු පෙන්නවා. ඒ වගේම අර්ථ, මේ අර්ථයෙන් අර්ථය දැනගන්න ඕනි පින්වත්නි. ඔබ හිතන්නකෝ දැන් සමහර වෙලාවට මේ ධර්මය ගැන කතා කරනකොට අපි මේවා ගැන පදෙන් පදේ, වචනෙන් වචන මේ කියන ඒවා මොනවද කියලා හරියට අවබෝධ කරන්න උත්සාහ ගත්තොත් අපට ධර්මයේ පිළිබඳ හොඳ වැටහීමක් ඇති වෙනවා. දැන් සමහරලාට ඔබ කර්ණීමෙත සූත්‍රය දන්නවා ඇති, රතන සූත්‍රය, ඒ වගේම මහා මංගල සූත්‍රය ඇහුවොත් කටපාඩමින් කියයි. හැබැයි මොනවද මේ සූත්‍රවල තියෙන්නේ, මොනවද මේ කිව්වේ කියලා ඇහුවොත් ගොඩක් අයට ප්‍රශ්නයක් තියෙනවා, අපි දන්නේ නැහැ. එහෙනම් මේක ටිකක් ඉගෙන ගන්න බලමු. පාලි භාෂාව කොච්චර අපේ ජීවිතයට සම්බන්ධද බලන්නකො පින්වත්නි. මව් කුසින් උපදින්න ඉස්සෙල්ලා අපට පාලි ඇහෙන්නේ. මව් කුසේ ඉන්නකොට මංගුලිමාලේනේ කියන්නේ යතෝ හම්බගිනි අරියාය ජාතියා ජාතෝ කියලා උපදින්න ඉස්සෙල්ලත් අංගුලිමාලේ කියනවා. ඉපදිච්ච දවසේ ඉඳලත් ඉතින් අපට බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං ඔය පානාති පාතා ඉතිපිසෝ ඒ ඇහෙන්නේත් පාලිමෙනි පින්වත්නි. කාටවත් දැනෙනවද බුද්ධං සරණං ගච්ඡාමි කියෝ? ඒව නිකන් පාලි බවක් නෙමේ, සිංහල වගේ දැනෙන්නේ ඉතිපිසෝ එහෙම කියනකොට. ඒව ඒ තරමට දැන් අපට හුරු වෙලා තියෙනවා. එතකොට ඒත් පාලිමෙනි. ඒ වගේම කසාද බඳින්න ගියත් කියන්නේ පාලිනේ. බාහුන් සස්සම බිනිම්මිත සායුදන්තං කියලා ජයමංගල කියන්නේත් ඒත් පාලියෙන්මයි. මරුණට පස්සේ අවසන් කටයුතු කරන්නේත් අනිච්ඡාවිත සංඛාරා කියලා ඒත් පාලියෙන්මයි. උපතේ පටන් මරණය දක්වා හැම වෙලේම උදව් වෙන, උපකාර වෙන භාෂාවත් පාලි. ඒත් අපි නොදන්නේත් පාලිමයි. ඒ නිසා මේ පාලි භාෂාව පිළිබඳව බුදුහාමුදුරුව පෙන්වුවේ මේක හදාරන්නට ඕන, මේක ඉගෙන ගන්නට ඕන. පාලි ඉගෙන ගන්න නෙමෙයි ධර්මය ඉගෙන ගන්න කියලා කිව්වේ. ධර්මය ඉගෙන ගන්න නම් පාලි භාෂාව නැතුව අපි වෙන භාෂාවකින් ඉගෙන ගන්න ගියාම අපට ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ නිසා පාලි ටිකක් ඉගෙන ගනිමු. අපි දැක්ක පහුගිය කාලේ අර ලංකාවේ ළමයි කොරියාවේ යන්න විභාගයක් තිබුණානේ. ලංකාවේ ලක්ෂ දෙකක් ළමයි මේ විභාගට ලිව්වා. හිතන්නකෝ ලක්ෂ දෙකක් ළමයි. ඔව්, එච්චර ළමයි විභාගයට ලිව්වේ. ඇයි සල්ලි හම්බ වෙනව නම් කොරියාවේ යන්න උනත් ලැහැත්ති.
එතකොට පාලි හම්බෙලා ඉතින් කොරියාවේ යන්න බෑනේ, සල්ලි හොයන්න බෑනේ හාමුදුරනේ කියලා හිතෙන්න පුළුවන්. හැබැයි කොච්චර සල්ලි හෙව්වත් සසරින් එතර වෙන්න නම් හම්බ වෙන්නේ නැහැ. හැබැයි පාලි භාෂාවත් අද ලෝකේ ඕන තරම් ඉල්ලුම තියෙනවා. අපි දන්නවා විදේශීය විශ්වවිද්‍යාලවල ලෝකේ ගොඩාක් ඔය පාලි භාෂාව බුදුහාමුදුරන්ගේ ධර්මය දන්නේ නැත්තො වැඩ ගන්නවා. ඉංග්‍රීසි භාෂාවත් හොඳට දැනගත්තොත්, පාලි භාෂාවත් ඉගෙන ගත්තොත් ළමයින්ටත් අවස්ථා තියෙනවා, නැතුව නෙමෙයි. එතකොට අපි ඒක පැත්තකට දාලා අපි වෙනත් ඒව පස්සේ යනවා. හැබැයි මේ පාලි භාෂාවත් එක්ක ධර්මයක් ප්‍රගුණ කරගත්තොත්, මේ මොකද ලෝකේ ඕනම භාෂාවක තියෙනවා නරක වචන තියෙනවනේ, කුණුහරුප තියෙනවනේ, පරුස වචන තියෙනවනේ. පාලි භාෂාව පින්වත්නි බුද්ධ භාෂාව එකම පරුස වචනයක් නෑ, නරක වචනයක් නෑ. මතක තියාගන්න ඕනි පාලියෙන් බණින්න බෑ කාටවත්. ඒ කියන්නේ බණින වැඩක් කරන්නේ නෑනේ, කරුණාවෙන්මයි කටයුතු කරන්නේ, මෛත්‍රියෙන්මයි කටයුතු කරන්නේ. එතකොට මේ බුද්ධ භාෂිතය ප්‍රගුණ කරාට පස්සේ අපිට පුළුවන්කම තියෙනවා පින්වත්නි මේ ධර්මය ටිකෙන් ටික ටිකෙන් ටික ප්‍රගුණ කරගත්තට පස්සේ යම් කිසි කෙනේ බ්‍රහුසුත වෙලා ඒ වගේම නුවණින් යුක්තව කටයුතු කළොත් එහෙම ඔහුට අටලෝ දහමින් කම්පා නොවි කටයුතු කරන්න පුළුවන් කියලා මේ සූත්‍ර දේශනාවේ පෙන්නලා දෙනවා. මේ ධර්මයට සවන් යොමු කරලා ඒ සත්පුරුෂයෝ ඇසුරු කරමින් කටයුතු කරන කෙනා බහුසුත සත්පුරුෂ ජනෙක් බවට පත් වෙනවා. ඒ වගේම දන්න ධර්මය හොඳට ප්‍රගුණ කරාට පස්සේ ඔහුට මෙලව දියුණුවත් අත් කරගන්න පුළුවන් කියලා බුදුහාමුදුරුව පෙන්නලා දුන්නා. පින්වත්නි එතකොට අපට මේ ධර්මය සුතා අහන්න ඕනි, දතා මතක තියාගන්න ඕනි, වචසා පරිචිතා බණ කියන්න ඕනි. එතකොට හිතෙන්න පුළුවන් අපට පුළුවන්ද බණ කියන්න? පුරුදු වෙන්න ඕනි. ඔය ඇත්ත නාට්‍ය කියන්නේ නැද්ද? නැත්තම් සිද්ධි කියන්නේ නැද්ද? සමහර වෙලාවට යාළුවොත් එක්ක ඔබ දන්න දේවල් හොඳට රස කරලා කියන්නේ. ඒ වගේම බණ කතාවක් කියන්න, ඒ වගේම ධර්ම කාරණයක් පැහැදිලි කරලා දෙන්න ඔබේ කාලය යොදාගත්තොත් කොච්චර වටිනවද? යාළුවෙක් මුණ ගැහිච්ච වෙලාවට කතා කරනකොට බණක්ම කතා කරනවා. මෙන්න මෙහෙම සූත්‍රයක් මං ඇහුවනේ, මෙන්න මෙහෙම බණක් ඇහුවනේ, හොඳට කියලා දෙනවා. මේක අහගෙන ඉන්නකොට එයාගේ හිතත් ධර්මයෙන් පිරෙනවා, තමන්ගේ හිතත් ධර්මයෙන් පිරිලා යනවා. එතකොට තමන්ගේ වචනයත් ධර්මයම වුණා. එතකොට සිත, කය, වචනය කියන මේ තුන් දොරම ධර්මයෙන් පිරිලා ගියාම අපේ හිත ධර්මානුකූලයි. එහෙම එක්කෙනා තමයි පින්වත්නි දෙවියෝ රකින්නේ, දෙවියෝ අපි දිහා බලන්නේ, දෙවියෝ අපි ආරක්ෂා කරන්නේ, දෙවියෝ අපිට වන්දනා කරන්නේ. එහෙම ධර්මයේම ඉන්න එක්කෙනා උදේ පාන්දර අවදි වෙනකොටම අපට මතක් වෙන්න ඕනි බණමයි. රැට නිදාගන්න කියලා ඇඳට ගියාම කොහොම හරි සිහිපත් වෙන්නට ඕන, මම මේ සසර කතරින් එතර වෙන්න ඕනි කියන අරමුණ හිතට එන්න ඕනි පින්වත්නි. එතකොට නිදාගන්න ගිහිල්ලා නිදිහනේ ඉන්න අපිට නිින්ද එනතුරු ඔබට පුළුවන් ධර්මය මෙනෙහි කරන්න. එතකොට එදා රාත්‍රියම ඔබට සුව නිින්දක්, හැබැයි ධර්මිය සමගින්මයි හිටියේ. හදිසි අපි හිතමු මොනහරි වෙලා අපට අනුතරක් කළා, මිය යන්න වුණා, ජීවිතය ගැන කියන්න බෑ. හැබැයි අපි හිත හිතා හිටියේ ධර්මය නම්, අසමින් හිටියේ ධර්මය නම්, කියමින් හිටියේ ධර්මය නම්, ජීවිතේ හැම වෙලේම අහන්නෙත් බණ, කියන්නෙත් බණ, කතා කරන්නෙත් බණ, නිතරම ජීවිතයම ධර්මය වෙලා හිටියනම් මැරිලා ගිහිල්ලා උපදින්නේ දිව්‍ය ලෝකෙමයි. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ආත්මෙම නිවන් දකින්න ඕනි කියන උත්තාන වීරියෙන්, අදිස්ථානීය යුක්තව, උත්සාහයෙන් යුක්තව කටයුතු කරන්න. හැබැයි වැරදිලා හරි මුට්ට සති මේ ආත්මේ රහත් වෙන්න බැරුව මිය ගියොත් එහෙම. හැබැයි අපේ උත්සාහය තිබුණේ මේ ආත්මෙම රහත් වෙන්න. ඒකේ ප්‍රතිඵලය තමයි පින්වත්නි මැරිලා ගිහිල්ලා අපි උපදින්නෙත් දිව්‍ය ලෝකෙමයි. ඇයි දිව්‍ය ලෝකේ හිත තිබුණේ රහත් වෙන්න යහපත් සිතුවිලිමයි. පින්කම් කරමින් හොඳින් හිටපු හින්දා අපි උපදින්නේ දිවී ලෝකේ. දිවී ලෝකේ ඉපදුනාම අපට වඩාත් පහසුවෙන් රහත් වෙන්න අවස්ථාව තියෙනවා.
දැන් සමහර අය කියනවා දිවි ලෝකේ හොඳ නැ මේක තමයි හොඳ මේක පින් කරගන්න පුළුවන් කියලා. හැබැයි මේ සූත්‍ර දේශනාවන් කියනකොට පැහැදිලි වෙනවා පින්වත්නි, ඒක අනවබෝධයේ මිසක් ධර්ම අවබෝධයේ නෙමෙයි. මේ මනුස්ස ලෝකෙ පමණක් නෙමෙයි දෙවියන්ටත් පුළුවන් පින්වත්නි රහත් වෙන්න. ඔබ හොඳටම දන්නවා සෝවාන් වෙච්ච කෙනෙක් උපදින්නේ උපරිම ආත්ම හතයි. හතක් ඇතුළත කොහොම හරි රහත් භාවයට පත් වෙනවා. එතකොට ඒ රහත් වෙනකම් මනුස්ස ලෝකෙ උපදිනවයි කියලා කතාවක් නෑ. ඊළඟ ආත්මේ දෙව්ලොව උපදිනොත් දෙව්ලොවදීම රහත් වීමේ පාර හදා ගන්න පුළුවන්. ඒ වගේම අනාගාමි තැනැත්තා ගැන හිතන්නකෝ. න ආගාමි අනාගාමි, ආය එන්නේ නෑ. ඒකන ආයි මනුස්ස ලෝකෙ ඉපිදලා නෙමෙයිනේ, බ්‍රහ්ම ලෝකවල ඉපදුනාම එහෙදීම රහත් භාවයට පත් වෙනවා. එතකොට ඉබේ වෙන්නේ නෑ නෙමේ දේ. එතකොට ඉපිදලා ඉඳලා මැරිලා යනවා වගේ ගියාම මැරිච්ච ගමන් ඊළඟට තනතුරකට යනවා වගේ නෙමෙයිනේ. දැන් ඔය සමහරලාට පොලිසිය හමුදාව එහෙම අපි දන්නවා සමහර තනතුරු වල ඉඳලා මැරුණට පස්සේ තත්ත්වය උසස් කරනවා. හිටපු තනතුරට වඩා තව ඉහළ තනතුරක් දෙනවා නම්බුකාර විදිහට මැරුණොත් වැදගත් විදිහ යම් කිසි රාජකාරීකදී මිය ගියොත්. ඒ වගේ එකක් නෙමෙයිනේ මේ රහත් වෙනවයි කියන එක. මැරුණට පස්සේ තැනක් හම්බෙන්නේ මැරෙන්නේ ඉස්සල්ලා හිත දියුණු කරගන්නට ඕන. එතකොට දෙවියන්ටත් මේ හැකියාව තියෙනවා. දෙවියොත් එතකොට ධර්මයේ ප්‍රගුණ කරනවා. අපි දන්නවා මේ ඔය දෙවියෝ බණ අහපු කාරණා. එතකොට දෙවියෝ සෝවාන් වෙච්ච කතා ඉතින් අවබෝධ කරගන්න බැරි නම් කොහොමද ඒදී කරන්නේ? එතකොට අපි පින්වත්නි මෙලව යහපත්වම ඉඳලා හොඳ දේවල්ම කතා කරලා හොඳ දේවල්ම හිතලා බණම හිතුවා, බණම ඇහුවා, බණම කිව්වා, ජීවිතේම ධර්මයේ වුණා. එතකොට හිතන්න පුළුවන් මේ වැඩ කරන ගමන් හාමුදුරනේ එහෙම කරන්න පුළුවන්ද? පුළුවන්. රාජකාරී කරන අතරෙම අපි ධර්මානුකූල වෙන්න බැරි මොකද? සිල්ලත් වෙන්න බැරි මොකද? හැමදාම සිල්ලත් වෙමු, ගුණවත් වෙමු, යහපත් වෙමු. එතකොට මුළු ජීවිතේම ධර්මානුකූලවම හිටියා අපි. හැබැයි රහත් වෙන්න බැරි වුණා මුට්ටස්සති, සිහි මුලා වෙලා මලා. ඒ කියන්නේ රහත් වෙන්න නැත්තම් මාර්ගඵලයක් අවබෝධ කරගන්න බැරුව මැරුණා. හැබැයි මිය ගියත් අපි උපදින්නේ දිව්‍ය ලෝකේ. දිව්‍ය ලෝකේ ඉපදුනාම අපට පුළුවන්කම තියෙනවා එහෙදී කොහොම හරි සසරින් එතර වෙන්නට පාර හදාගන්නට. එතකොට පින්වත්නි දිව්‍ය ලෝකේදී අපට හරි වාසියකුත් තියෙනවා. මොකද මනුස්ස ලෝකෙදී වගේ මෙහෙදී හරි කරදරනේ පින්වත්නි. ළමයි ගැන බලන්නත් ඕනි, මහත්තයා ගැන බලන්නත් ඕනි, නෝන ගැන බලන්නත් ඕනි, ළමයි ඉස්කෝලේ ගෙනියන්නත් ඕනි, උදේට උයන්න, දවල්ට උයන්න, රැට උයන්න බලන්න ඔක්කොම වැඩ ටික කරගෙන බොහෝම අමාරුවෙන් ජීවත් වෙන අතරේපයි මේව කරන්න. දෙවියන්ට මුකුත් නෑ. එහෙ බඩු මිල ගියා කියන්නත් නෑ, පෙට්‍රල් මිල ගියා කියන්නත් නෑ, ගෑස් මිල ගියා කියන්නත් නෑ, මුකුත් ප්‍රශ්නයක් නෑ. එහෙ මුකුත් බිල් ගෙවිලිත් නෑ, ඉස්කෝලේ යන්නත් නෑ, ළමයි හදන්නත් නෑ, කවුරුත් නෑ. එතකොට අපට ඉතාමත් සතුටින් සැහැල්ලුවෙන් ධර්මයේ ප්‍රගුණ කරගන්න ලොකු අවස්ථාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්ලා දුන්නා ධම්ම නාවා, ධර්මයේ නැවක් කරගන්න මේ සසරින් එතර වෙන්නට. එහෙනම් ඒ බණ ඔබටත් මේ වෙලාවේ හැටියට කාරණා කිහිපයක් පැහැදිලි කරලා දුන්නේ. අපිත් මේ සංසාරේ ඉපිදලා පින්වත්නි මගේ අම්මා, මගේ තාත්තා, මගේ දුව, මගේ පුතා, මගේ නෝන, මගේ මහත්තයා කිකියා මගේ කියාගෙන ඔක්කොම රැස් කරගෙන දුක් විඳ විඳ ඉන්න අතරේ කොහොම හරි මේ සසරින් එතර වෙන්නට පාර හදාගන්නට ධර්ම නැවට බහින්න, ධර්මයේ කිමි දෙන්න, ධර්මය ඇසුරු කරගන්න මේ සසරින් එතර වෙන්නට මේ ධර්ම දේශනාවත් උපකාරයක්ම වේවා කියන ප්‍රාර්ථනය ඇති කරගන්න. සාදු. බොහෝ වේලාවක් ධර්ම ශ්‍රවණය කරලා ඒ වගේම ලෝකයාට දහම් අසන්නට ඒ ධර්ම දානේ උදා කරලා දෙමින් දායකත්වයේ දරණ පින්වත් පිරිසගේ නම් සඳහන් කළා. ඉතින් පින්වත් හැම දෙනාටත් ඒ වගේම අපි හැම දෙනාටත් මේ වටිනා ධර්මදේශනාව ශ්‍රවණය කරමින් දේශනා කරවා ගැනීමෙන් රැස් කරගත්තා වූ පුණ්‍ය සම්භාර ධර්මයන් අපි පළමු කොට දෙවියන්ට අනුමෝදන් කරමු. මේ පින් අනුමෝදන් වූ දෙවියෝ අපි ආරක්ෂා කරත්වා, දෙවියනුත් අමා මහ නිවනින් සැනසේවා කියා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අප සෑම දෙනා නමින්ම වර්ග පරම්පරාවේ මිය පරලොව ගියා වූ සියලු ඥාතීන්ටත් මේ පින් අත් වේවා. මේ පින් අනුමෝදන් වූ ඥාතීන් සුඛී සුවපත් භාවයට පත් වේවා. ඔවුනුත්
බුදු පසේ බුදු මහරහත් කියන්නා වූ තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකට පැමිණ අමා මහ නිවණින් සැනසේවා කියා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම පින්වත්නි, නිවෙස්සල සිට ධර්ම දේශනාව ශ්‍රවණය කළා වූ ඔබ සෑම දෙනාටත්, ඒ වගේම ඔබට මෙම අවස්ථාව උදා කරලා දුන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ සියලුම කාර්ය මණ්ඩලයේ හැම දෙනාටත්, ඒ වගේම මෙම ධර්ම දේශනාවට දායකත්වයේ ධර්මයෙන් සම්බන්ධ වුණේ පින්වත් පිරිසටත්, අපගේ ආදරණීය දෙමව්පියන්, අපට යහමග කියා දුන් ගුරුවරු, සහෝදර සහෝදරියන්, දුවා දරුවන් ආදී හතුරු මිතුරු කොයි කාටත් මේ පින් එක ආකාරව හේතු වේවා. මේ පිණේ බලයේ ශක්තියෙන් කරන කියන රැකී රක්ෂාදී කටයුතු, වෙළෙහෙළඳාම් කටයුතු, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී සියලු යහපත් කටයුතු දිනෙන් දිනම සාර්ථක වේවා. කායික පීඩාවක් ඇතින වේවා, මානසික පීඩාවක් ඇතින වේවා, යහපත් වූ සිතන සිතුමන්, පතන පැතුමන් ඉටු වූ වාසනාවන්ත ජීවිතයක කෙළවර සංසාර දුකින් අත් මිදී නිවනින් සැනසෙන්නටත් මේ රැස් කරගත්තා වූ පින්කම හේතු වේවා, වාසනා වේවා කියා ප්‍රාර්ථනා කරගන්න. දෙවියන්ටත් පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්ති ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදාති. සාදු සාදු සාදු. ධර්මාවබෝධය ලබා දෙන දේශකයන් වහන්සේට අපි ආශිර්වාද කරමු. උන්වහන්සේගේ උදාරතර ශාසනික මෙහෙවර, ආගමික සාධ්‍යාපනික මෙහෙවර කරගෙන යාමට හැකි ශක්තිය දහිර ලැබේවා. තුනුරුවන්ගේ ආශිර්වාදයෙන්, සිරි දෙවියන්ගේ රැකවරණයෙන් නිදුක් නිරෝගී භාවය චිරජීවනය ලැබේවා. සාදු සාදු සාදු. අද ධර්මානුශාසනාව පැටුවේ රත්මලාන පුරාණ රජමහා විහාරය, බුත්තල හප්පෝරුව පුරාණ විහාරය යන උභය විහාරාධිකාරී, කොළඹ දිස්ත්‍රික් පාලි ගුරු උපදේශක, අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් හා පිරිවෙන් පෙළපොත් සම්පාදක මණ්ඩල සාමාජික, රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍ය කොටනිලුවේ පුඤ්ඤානන්ද ස්වාමින් වහන්සේ. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.